මෙරට පළමු දුම්රිය ධාවනය කර ඇත්තේ කොළඹ සිට අබේපුස්ස දක්වායි. ඒ 1864 දෙසැම්බර් 27 වනදායි. එදා ආරම්භ වුණු තුම්රිය ගමන අද වන විට මෙරට ප්‍රධානතම මගී ප්‍රවාහනය සේම බාණ්ඩ ප්‍රවාහනය බවට පත්ව තිබෙනවා. අපේ රටේ මගී ප්‍රවාහනයේදී අදට ප්‍රධානතම බරක් දරන්නේ තුම්රිය සේවයයි. දවසකට මගීන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගමන් ගන්නවා. ඒ වගේමයි දවසකට මගීන් සඳහා පමණක් දුම්රිය ගමන් වාර 237ක් ධාවනය වෙනවා. ඉතින් අද අපේ මේ සූදානම දුම්රිය සේවය ගැන කතා කරන්න. ලංකාව පුරාම සියලුම දුම්රිය පාලනය කරනු ලබන්නේ මර්ධාන දුම්රිය ස්ථානයේ තිබෙන ප්‍රධාන පාලන මැදිරියනුයි. මේ එහි කාර්යයන් ගැන කතා කළ ප්‍රධාන දුම්රිය පාලක කේ.කේ. නුවන් කුමාර. වර්ණ සංඥා අංශයේ දුම්රිය පාලකවරයෙක් කෙනෙකුට පුරුදු 15ක් වර්ණ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් තමයි වර්ණ සංඥා අංශයේ සේවකනට එන්නේ. කාර්යාල දුම්රියන් ආරම්භ කරයින් පස්සේ ඒ සියලු කටයුතු අධීක්ෂණය කරන දුම්රිය ප්‍රමාද නම් ඒ මගින්ට වෙනත් දුම්රියකින් කටයුතු සලස්වලා දෙන්න. සමහර අවස්ථාවල දුම්රිය පීලි පයින්නවා. පුළුවන් ඉක්මනට දුම්රිය පීලිගත කරලා ඒ අවශ්‍ය සම්බන්ධීකරණය කරන්න ඕනේ. සංඥා දෝෂය ඇති වෙනවා, මාර්ගයේ දෝෂය ඇති වෙනවා, දුම්රිය වල දෝෂය ඇති වෙනවා. උදාහරණයක් ලෙස දැන් මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයක් නිසා නියමිත වේගයෙන් නැතුව ධාවනය වෙනවා. ඒතකොට ඒ දුම්රිය ගිහිල්ලා සීග්‍රාමී දුම්රිය අල්ලන මගින් ඉන්නවා. ඒතකොට ඒ මගින්ට අර දුම්රිය ගමන් කරන්න අපි ඒ දුම්රිය වෙන්දන් නතර කරන්න නැති දුම්රිය ස්ථානවල නතර කරනවා. හැම දුම්රියක්ම හැම වෙලෙම ධාවනය වෙනවා. එක අංගණයකවත් නැහැ වැඩිපුර දුම්රිය. ඉතින් හැම එකම ධාවනනකොට නරතු කොටියුතු නියමාකාරයෙන් කරගන්න බැරුව නම් තමයි ඉතින් ඒකටුතු වෙන්නේ. එහෙම නොවෙන්න නම් දුම්රිය සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. ඒතකොට දුම්රිය සංඛ්‍යාව අඩු කරොත් එහෙම මගින් මැසිල් නැගෙනවා අපිට යන්න දුම්රියක් නැහැ කියලා. ඉතින් බයින්න කන්ට්‍රෝල් එක. කළුතරට යන්න ඕන නම් කළුතර දුම්රියක් මරදාන දුම්රිය ස්ථානෙන් කීයට තියෙන්නේ. ඒ දුම්රිය ප්‍රමාදද? ඒ දේ එයාට දුම්රිය ස්ථානට එන්න කලින් තමුන්ගේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් ක්‍රමයක් හරි ගස්සන්න ඕනයි කියලා එම මෙම දුම්රිය පාලන කාර්යාලය ගැන විශේෂයෙන් සඳහන් කරද්දී දුම්රිය ධාවනය අවලංගු නොවී ප්‍රමාද නොවී ධාවනය කරන්න දුම්රිය පාලන කාර්යාලයේ සිටින සියලුම නිලධාරීන් පැය 24 පුරා අවධානයෙන් ඉදිමින් ඉටු කරනු ලබනවා. ප්‍රධාන පාලක මැදිරියේ ඉදිරි කාර්යයන් පිළිබඳව කතා කළ එහි සිටින පාලකවරු. සුනාමි විවසනයෙන් පස්සේ මුහුදුබඩ මාර්ගයට NMA සිස්ටම් දුම්රිය සංඥා පද්ධතියක් හඳුන්වා දෙන්න ලැබුවා. 2016 දී පමණ මේ අද ඔබ දකින නවතම පරිගණක පද්ධතියෙන් සම්බන්ධිත සංඥා පද්ධතිය තමයි අපිට ලබා දීලා තිබෙන්නේ. දැන් මේ කල ලයිට් එකේ තියෙන පැරණිමි ක්‍රමය උරුගඩවත් ඉඳන් පල්ලෙවිල දක්වාත් රාගම ඉඳන් මීගමු දක්වාත් පාලනය වෙනවා. කීබෝඩ් එකක් ආධාරයෙන් අපි කමාන්ඩ් දීලා පොයින්ට් සරෝණේම ගේට්ටු වහණේම හසුරවන්නේ. දැන් මේ කරන්නේ දුල යන දුම්රිය එන්ජින් මාරු කරන එක. කොටුව දුම්රිය ස්ථානයේ නොම්බර 3ට පැමිණෙන දුම්රිය එන්ජින්ම තියෙන පැත්තෙන් අනිත් පැත්තට අරගෙන තමයි ධාවනය කරවන්නේ. මරදානට දුම්රියයන් අතුල් කර ගැනීම සහ මරදාන දුම්රිය ස්ථානයෙන් දුම්රියයන් පිටත් කරවීම තමයි මෙතනින් සම්පූර්ණයෙන් සිදු කරන්නේ. මරදාන දුම්රිය ස්ථානය තමයි මුහුදුබඩ මාර්ගයේ දුම්රියයන් ආරම්භ කරන ස්ථානය. කැලණි මාර්ගයත්, පුත්තලම් මාර්ගයත්, උතුරු මාර්ගයත්, අනුරාධපුර කලාපයත්, නාවල්පිටිය කලාපයත් අතර දුම්රිය සම්බන්ධීකරණය කටයුතු විශේෂ දුම්රිය ධාවනය කිරීම, හදිසි දුම්රිය පීල් බැනීමක් ආදී ආපදා අවස්ථා මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ගැන කතා කරමි. දුම්රිය පිටත් වන වෙලාවටම ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට බොහෝ මගින් පැමිණෙනවා. ඒගොල්ලන්ට දුම්රිය මගහැරෙන්න පුළුවන්. දුම්රිය පිටත් වෙන්න විනාඩි 5කටවත් කලින් ප්‍රවේශ පත්‍ර ලබාගෙන දුම්රියට යන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. මේ සීමිත ප්‍රවේශ පත්‍ර අලවිය පිළිබඳව කළ කතාව. දුම්රිය බලපත්‍ර රැගෙන එන අය නියමිත වේලාවට පැමිණියොත් ආම පහසු වෙනවා. ඔබට විසපත්‍රය නියමිත වේලාවටම ලබාගෙන දුම්රියට පහසුවෙන් ගොඩ වෙන්නට අවස්ථාව සලස ගන්න පුළුවන්. දුරගමන් දුම්රියන් සඳහා ආසන වෙන් කිරීම තමයි කරන්නේ. තමන් ගමන් ගන්නා දින 30කට පෙර ආසන වෙන් කර ගැනීම පහසුකම් ජනතාව වෙත සපයලා තියෙනවා. දුම්රිය නවීකරණය කළ යුතු බව සත්‍යක්.
ලෝකේ බොහෝ රටවල් අද විදුලි දුම්රි සහ බුලට් ට්‍රේන් භාවිතා කරද්දී අපට දවසක බුලට් ට්‍රේන් ලැබිය යුතුමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.